අද මහමාර්ගේ දුකින් සිංගන්නා හෙට දැනපතියවී සප විඳින. ඇයි ඇයි දිංගි මාත්‍යෝ, ඇඟටත් හරි නෑ හිතටත් හරි නෑ. අරමකෝ අර අතේ සතේ නෑ. තියේය හම්බ ගන්න තුට්ටු දෙක ගිහිල්ලා රාපොල්ට පූජ කරපුවාම. ඇයි ජාසම්මලයෝ ජාසම්මලයෝ දවස් ගානකින් දැක්කේ නෑ. මාව ඉතින් දවස් ගානකින් දකින්න මන් රාපොල පැත්තෙන්ද බෑ. ඒකනේ මේ නොදැක්කේකේ අද යමුයේ පැත්තේ. අපු බෑසුක තමාමේ, මං ආයෝ රාපොල පැත්ත පලාතෙනවන්න හිතාගෙන ඉන්නේ. අපු එහෙම හොඳ නෑ. එක පාටම ඕව නතර කරන එක සෞඛ්‍යයට හොඳ නෑනේ. අතාරින්න ඕනේ ක්‍රමයකට. අද යන් හෙට නොගිහින් යමු. එතකොට අනිද්දට අනිද්දට යන් ඉංගනිද්දටත් යන්. මේ ජාතොම්මලෝ පේනවා නේද? පාප මිත්‍රයෝ, පාප මිත්‍රයෝ. අද හෙට අනිද්දා ඉං අනිද්දා මං ඔය පැත්ත පලාතෙනවන්න හිතාගෙන ඉන්නේ. මයන ඩිංග මහත්තයෝ තමයි. ඇයි පොල් ගණන් ජාසොන්ට සරුයි. ඔහෙද පලදාවෙන් ටිකක් මා ගණ්ඩ හදනකොට ඔහෙ මේ පාප මිත්‍ර කතාවක් මැද්දට එබුවනි කෑව. සුගා, මේ ඒ මනුස්සයා හොඳට ඉන්න හදනකොට ඇදල වලට දාන එක හරි නෑනේ. ලෝක පාපයක් නේද ඒ හාමුදුරුවනේ. හරි හරි, ඒක එහෙම කියමුකෝ. දෙමු බලන්න මට රුපියල් 100ක් ණයට. තිබුණත් දෙන්නේ නැහැ, තිබුණත් දෙන්නේ නැහැ. මොකද මේ පාප කර්ම වැඩවලට මම සල්ලි දෙන්නේ නැහැ. අනේ මන්ද, ඇඟටත් හරි නෑ හිතටත් හරි නෑ. පියවතියේ පියවතියේ බාවද? ඔව්, පොල් ගෙඩි අටයි දීපං රුපියල් 20ක් ඉතුරු. හැවයිලට් මම්මි අහන්නේ උඹගේ මේ හැමදාම මේ පොල් අරන් ගිහිල්ලා උඹ බිස්නස් එකක්වත් කරනවද? උඹට ඒකෙන් ඇති වැඩක් නෑ නේ බං. මම මොන කරා මොකද උඹට සල්ලි දෙනවා නම් ඔන්න දීහක් ජාතකයේ මොනවද තමයි හිතහංකො. මොකක් හරි හොය හොය ඉඳ තියනවා නම් ගල්ල මට වැඩ තියෙනවා මම යනෝ. ඔන්නේ අම්මා පල්ලේ ගියාද? ගියානේ නම් අර යන්නේ. මේ පියවතිය මගේ පොල් ගෙඩි දෙක අරන් තියපන්. මං අදම ගිහිල්ලා මේකේ සුළමුළු හොයාගෙන එන්න. අම්මා, මේකේ මොකක් හරි පොල් ගෙඩි වලට වැඩක් දෙනව ඇතිනේ. තහන්කෝ. සි මොනවා වෙලාද මන් දන්නේ මේ ගෑනිට? කෙලින්ම ආවි ගෙදරට බලමු. වයලට් හොමින්න. මොකෝ මොකද්ද උඹ මේ ටිකේ කරන වැඩේ තේරුම? කොහෙන්ද පොල් ගෙඩි ටිකක් උස්සන් එනවා, ගෙඩි දෙකක් ගෙට දානවා, අනිත් ටික අරගෙන යනවා? ඒවා ඔහෙට වැඩක් නෑනේ. මම පොඩි බිස්නස් එකක් කරනවා. එහෙමද? ආ කේපම් බලන්න මොකද්ද උඹ කරන බිස්නස් එක කියලා. ඒ වගේ ඔහෙට වැඩක් නෑනේ. මං මගේ වැඩ කරගන්න. එහෙමද? ඔව් එහෙම තමයි. ඔහේ මිත්‍ර සමාගම් වලට එකතුනාම මේ ගෙදර දේවල් වෙන්නේ කොහොමද කියලා දන්නවද? මේ බා මං උඹට සතුබක්ක තම්බ කරලා දීලම නැද්ද? කවුද දැන් නැහැ කිව්වේ? හැබැයි ඔහේ දෙන එකෙන් මේ ගෙදර සුමේ කරන්න ගියොත් බතයි දෙන්නේ දවසක් අර දවසක්. කවුරත් එන්නේ කලිය ඔතෙන්ට දාප. මේ එතකොට පොල් ගෙඩි 6ට 360යි, මේ ගානයි රුපියල් 390යි. හරිනේ
වයල මේ වැඩි උඹයි මායර වෙන කවුරුවත් දන්නේ නැහැ නේද? ඒක කවුරු දැනගන්නද හම්? එතකොට වයලෙන් පොල් ගෙඩි 6ට රුපියල් 360යි. උඹේ 5යි. එතන රුපියල් 30 නේ. ඔක්කොම 390යි. දා. එතන 390ක් තියෙනවා. හාමිනේ? ආ. මේ පොල් කීයද? දැන් පොල් හරි ගණන්නේ ඩොටි 85යි. හප්පා. එතකොට මේ වයලට් පියවතීගෙන් රුපියල් 60 ගාන ගෙනල්ලා මෙතනට දැම්මේ. ඒ පොල් කීයද? මේ අනම්මනම් කියවන්න ඕනේ නෑ ඩොටි. උඹට පොල් ඕන නම් අරගෙන පලයන් ඕවයි. ඕකට ඉතින් කලබල වෙන්නේ නැතුව ඉවසීමේ මං ආපු ප්‍රශ්නෙට උත්තර දෙන්නකෝ හාමිනේ. ඇයි දැන් හාමිනේ කියපු කැහුන්නේ නැද්ද? පොල් ගෙඩියක් රුපියල් 85යි නේද? ආ. ඒ කියන්නේ උඹ අර පියවතීගෙන් රුපියල් 60ට ගෙනල්ලා දාපු පොල් ඒවත් එකද? මේ ඒක මගේ බිස්නස් එක. ආ මොකද මන් කෑවා ගන්න මේ යාසව් උඹ අපේ එක හොඳ ඔව් උඹ අපේ එක හොඳයි මෙච්චර පොල් ගණන් කාලේ උඹ ගෙදර පොල් අඩුවට විකුණන්නේ මාත් එක තරහටද මම් මොකටද කායික්වත් තරහ වෙන්නේ හාමිනේ මම් පොල් කඩන මිනිහා මං ඉතින් ඔය කඩන පොල් ගෙඩි අතර පහ දෙලි ගාලා මම් වගේම දුප්පත් මිනිස්සුන්ට අඩු මිලට දෙනවා ඉතින් ඒවා ඒ ගානට උඹට මතක නැතුනනම් මොකද වෙන්නේ මුකුත් වෙන්නේ නැහැ ආමිනේට වෙන්නේ 20ක් 25ක් තියාගෙන විගුණන්නනේ මම හිතුවේ ඉතින් මම වගේ දුප්පත් මිනිස්සු ගැන ජාසම් උඹ දුප්පත් මිනිස්සු ගැන හිතලා වැඩ කරාට මේ කීන නැතිබෙරියොම තමයි නැතිබෙරියුන්ගේ හරහට හිටින්නේ ඒ කිව්වේ මේ වයලට් පියවතීගෙන් රුපියල් 60 ගානේ පොල් ගෙනල්ලා මෙතන 65 ගානේ විකුණනවා මන්ද ඒක සැරයක් කිව්වනේ ඒක මගේ බිස්නස් එක ගමේ රොයිටරේ කියන්නේ මට හැබැයි මෙයා තමයි හැංගිලා ඔත්තු බල්ලා තියෙන්නේ මේ 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 මට ඌවන් වැඩක් නැහැ. අහිංසක මිනිසුන් උදව් කරන්න හදපු මටද කොකා පෙන්නන්නේ. උඹට මීට පස්සේ මගේ ගෙදර පොල් නැහැ. මම පියවතේ කියලා කාට පොල් දුන්නත් උඹට පොල් දෙන්න එපයි කියලා. දෙන්න බෑ පැත්තේ. හාමිනේ මට රුපියල් 85 ගානේ පොල් එපා. මම රුපියල් 60 ගානේ පොල් අරගෙන පියවතේලා ගෙදර තියලා ආවි ගෙඩි දෙකක්. මං යනවා. පොල් ගෙඩි දෙක කාපන් මාසෙම. අනේ හාමිනේ. ඇයි? දැන් මට පොල් ජාසොම්බට පොල් නුදුන්නට මේ කඩේ පොල් තියනවනේ උඹ මේව අරන්පන්යා මේ කඩේ විකුණන්නේ මිලට නැතුව මේක දන්සැලන්නේ මිනිනේ කඩේ යන්නේ කඩේ විකුණන ගානට ගෙනියපහ